ගතුපෑ 24 තුල කොවිඩ් ආසාදිත 735 දිනක වාර්තා වී ඇති අතර මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණනද දින ගණනකට පසු 30 සීමාව ඉක්මවා යමින් 31ක් ලෙස සටහන් වී තිබෙනවා. මේ විශේෂයෙන්ම මේ අවුරුද්ද අගභාගයේ වන විට ලොක්ඩවුන් එකක් දැඩි සංචරණ සීමාවක් සහ රට වැසීමක් සිද්ධ කළොත් මං හිතනවා ඒක පුදුම වෙන්න දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ තරමට බරපතල පාඩම් ඉගෙනගෙන තියෙනවා මීට කලින් මෙවැනි උත්සව ආසන්නයේ සිදුණු ක්‍රියාවන් නිසා. මේ අතර විදුලි බලමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාටද කොවිඩ් ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කුලියාපිටියේ අධිකරණයේ මගින් පාලනය වන රඳවුම් ළමා නිවාසයේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එම නිවාසයේ දැරියන් 46 දෙනෙකුගෙන් 36 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද හඳුනාගෙන තිබෙනවා. ඊයේ උණරෝගයේ වැළඳී තිබූ දැරියන් 7 දෙනෙකු කුලියාපිටියේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරීක්ෂාවේ පැවති පරීක්ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ දැරියන් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මෙතර හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂිය අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් පුද්ගලින් 13 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර පාසල් ළමුන්ද සිටින බවයි ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. මෙතර ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂියේදී අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් 86කින් 24 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනා ගැනීමත් සමග ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පාසල් කිහිපයක ළමුන් ඇතුළු 51 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂිය මගින් අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී. මෙතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම නිසියාකාරව සිදුවන්නේද පිළිබඳව විශේෂ පරීක්ෂා කිරීමක් ආරම්භ කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුල අද දිනේදීත් එය ක්‍රියාත්මකයි. මේ කොළඹ නගරයේදී එම පරීක්ෂා කිරීම අද දිනේදී සිදු වූ ආකාරය. කොළඹ නගරයේ බස්නාහිර පළාත ප්‍රධාන නගර සියල්ලකම තද මේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව එළඹෙන කාලය තුළ මේ දැන්ට පාලනය වෙලා තියෙන කොවිඩ් වල ව්‍යාප්තිය සඳහා කිසිම කෙනෙකුට ඒ සඳහා රුකුල් දෙන්නේ නැතුව තම තමන්ගේ සෞඛ්‍යයත් ඒ වගේම සමාජයේ යහපත සඳහා සෑම විටම මුඛාවරණ පළඳීම සඳහා තමයි මේ වැඩසටහනේ පෙළඹීම කරන්නේ. විශේෂයෙන්ම තමාගේ වාහනය තුලවුවත් දෙදෙනෙක් හෝ තවත් කීප දෙනෙක් ගමන් කරනවා නම් සමහර ලාවට ඒ අය එකම පවුලේ අය වෙන්න පුළුවන්. අපිට අඳුරගන්න බෑ පොලිස් නිලධාරීන්ට ඒ අය එකම පවුලේ අය කියලා ඒවල නමත්තලා කතා කරනකම් ඒ නිසා සමහර ලාවට අතර කරලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රමාදයක් වීම වැළැක්වීම සඳහා මුඛාවරණයක් පළඳගෙන ගමන් කිරීම සුදුසුයි.